සුබ දවසක් කාලා හැමෝටම අනාදත් කුකින් විත් චෙප් ශානි මගේ YouTube channel එකට ඔයගලන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට අරන් ආවේ ජෙලි පැකට් දෙකක් උදව් කරගෙන අපිට රසට වගේම ලස්සනට හදාගන්න පුළුවන් මේ පුඩින් එක. ඉතින් මේක පහුගිය කාලේ ඔයගොල්ලෝ දකින්න ඇති ලංකාව විතරක් නෙමෙයි පිටරට කෑම සම්බන්ධ YouTube channel වලත් මේ ජෙලි මූස් කියන එක වෛරල් වගේ වීඩියෝස් ගියා හැමෝම හදන්න ගත්තා. ඉතින් මේක නිකම්ම හදලා කප්පෙට දාන්න නැතුව එහෙම නැත්තම් ට්‍රේ එකකට දාලා සෙට් කරගන්න නැතුව පුංචි වෙනස්කම් කීපයක් කරලා හරියට අර චීස් කේක් එකක් වගේ හොඳ ලස්සන පෙනුමක් තියෙන. ඒ වගේම ඔයගලන්ට ඕනම වැදගත් කෑම මේසකට උනත් මේක ලස්සනට තියන්න පුළුවන් විදිහට හදාගන්නේ කොහොමද කියලා බලමු. හරිම ලේසි, අපිට ගොඩක් දේවල් ඕනේ නෑ මේක හදාගන්න. මුලින්ම මම මේ විදිහට අඟල් අටේ රවුම් පෑන් එකක් අරගෙන ඒකට තෙල් කඩදාසි එහෙම නැත්නම් බේකින් පේපර් ඕගොල්ලෝ කියන ඕන එකක් දාගෙන මේ වගේ කවර් කරගෙන තියෙන. එතකොට අපිට පුඩින් එක හදලා ඉවරුනහම කැඩෙන්නේ නැතුව කඩතුළු වෙන්නේ නැතුව ලස්සනට ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝ කැමති බිස්කට් ජාතියක් ග්‍රෑම් 200ක් මේ විදිහට ගන්න. ඒක පැණි රහ නැතා කියලා ප්‍රශ්නකුත් නැහැ, ක්‍රීම් තිබුණා නැහැ කියලාත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මෙතන බටර් ග්‍රෑම් 40ක් මම දිය කරගෙන අරගෙන තියනවා. දැන් මෙතනදී ඔයගොල්ලෝ අහන ඊළඟ ප්‍රශ්න තමයි බටර් මොනද එකට මාජරින් ගන්න බෑයිද කියලා. සාමාන්‍යයෙන් බටර් කූල් වුණාම හයි වෙන හින්දා තමයි අපි මේ බේස් එකට බටර් ගන්නෙ. නැත්නම් ඒ බේස් එක කැඩිලා යනවා. ඉතින් මාජරින් සමහර ඒවා හොඳ වුණාට සමහර ඒවා කැඩෙන්නත් පුළුවන්. ඒක නිසා බටර්ම ගන්න එක හොඳයි. දැන් මම බ්ලෙන්ඩර් කප් එකට මං අරගත්ත බිස්කට් ටික මේ විදිහට එකතු කරගෙන මේක හොඳට කුඩු කරගන්නවා. ටිකක් සාමාන්‍ය ලොකු කෑලි නැති වෙන්න හොඳට මේ වගේ කුඩු කරගන්න. මම පොඩි බ්ලෙන්ඩරයක් ගත්ත හින්දාද දෙපාරකට තමයි කුඩු කරගන්නේ. ඉතින් ලොකු කෑලි තිබුණොත් මේ විදිහට ඒ ටික පොඩ්ඩක් අතින් මේ වගේ පොඩි කරලා කුඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම එකට අපි අර දිය කරගත්ත බටර් ටික මේ විදිහට එකතු කරලා ඒ දෙක හොඳට දැන් පේස්ට් එකක් වගේ එන්න කලවම් කරගන්න. මෙතනදී දැන් සමහරලාට දැන් මගේ එක ඔයගලන්ට පොඩ්ඩක් දියර ගතිය වැඩි, එහෙම නැත්නම් තෙතයි වගේ දැනෙයි මේ ඩෝ එක. ඔයගලන් සමහර විට හදද්දී එක ටිකක් ක්‍රම්ස් එහෙම නැත්නම් කුඩු කුඩු වගේ එන්න පුළුවන්. එහෙම වෙන්නේ අපි ගන්න බිස්කට් ජාතිය අනුව, ඒකේ තියෙන තෙතමනේ අනුව. සමහරලාට ක්‍රීම් තියෙන බිස්කට් ගත්තත් පොඩ්ඩක් තෙතට මේ වගේ එන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ට්‍රේ එකේ අඩියට ඒ ටික මෙහෙම හොඳට දාලා අතින් හොඳට තද කරන්න. මොකද බටර් තියෙන හින්දා ඒක කූල් වෙද්දී හොඳට හයි වෙලා ඔයගලන්ට හම්බ වෙනවා. ඉතින් මේ විදිහට වටේටම පැතිරෙන විදිහට මේක අතින් තද කරලා දැන් මේ ඇඟිලි පාරවල් වගේ හිටලා ඒ වගේම ඒක හරියටම අපිට අතින් තද කරගන්න බැරි හින්දා මම මේ වගේ පොඩි වීදුරුවක් අරගෙන එහෙම නැත්නම් පැතලි අඩියක් තියෙන බෝතලයක් හරි ගෙදර තියෙන මොකක් හරි දෙයක් පාවිච්චි කරලා මේ බේස් එක හොඳට තද වෙන විදිහට මේ වගේ පොඩ්ඩක් තද කරන්න. ඊට පස්සේ අපි මේ බේස් එක දාගත්ත ට්‍රේ එක මේ විදිහටම ෆ්‍රිජ් එකේ දාලා විනාඩි 10ක් පැය කාලක් විතර කූල් වෙන එහෙම නැත්නම් සෙට් වෙන්න තියෙනවා. අපි දැන් බලමු ඒ අතරතුරේ ෆිලින් එකට මොනවාද ඕනේ කියලා. දැන් මම මෙතන ජෙලි පැකට් දෙකක් අරගෙන ඒක දිය කරගන්න අවශ්‍ය වතුර ප්‍රමාණයක් ඒ පැකට් වල ගහලා තියෙනවානේ. ඔයගොල්ලෝ ගන්න ජෙලි පැකට් වල සයිස් එක අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ පැකට් එකේ ගහලා තියෙන වතුර ප්‍රමාණයෙන් භාගයක් අරගෙන මේ ජෙලි ටික හොඳට දිය කරගෙන ෆ්‍රිජ් එකේ තියලා සෙට් කරගන්න. මතක ඇතුව අවශ්‍ය වතුර ප්‍රමාණයෙන් භාගයක් විතරක් එකතු කරන්න. ඉතින් ඉතුරු ප්‍රමාණයට මම මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් අරගෙන තියනවා. ඒ කියන්නේ වතුර වෙනුවට ඊළඟට ඉතුරු භාගය විදිහට අපි ෆ්‍රෙෂ් මිල්ක් අරගෙන තියනවා. මේක හොඳට කෝල් වෙන්න ෆ්‍රිජ් එකේ තියලා ගන්න මේ කිරි ටික. ඉතින් ඕන දේවල් ටික මම මෙතන දීලා තියෙනවා. දැන් අපි අර කූල් කරලා ගත්ත කිරි ටික මම මේ විදිහට බ්ලෙන්ඩර් එකට මේ වගේ එකතු කරගෙන අපි අර හදාගත්ත ජෙලි ටිකත් මේකට මේ විදිහට එකතු කරන. දැන් මේ ජෙලි ටික ඔයගලන්ට සාමාන්‍ය ජෙලි වලට වැඩිය ටිකක් හයියට ඝනකමට තියෙයි. මොකද අපි වතුර ප්‍රමාණයෙන් භාගයක් දාලා මේක දිය කරගෙන තියෙන එක හින්දා ටිකක් හයිය කෑලි විදිහට ඔයගලන්ට මේක තියෙයි. ඒ ජෙලි ටික ඔක්කොම මේ කිරි එකට එකතු කරගත්තට පස්සේ අපිට තියෙන්නේ මේක හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. දැන් බ්ලෙන්ඩ් කරගද්දිත් එකපාරට මේක බ්ලෙන්ඩ් කරන්න නැතුව පොඩ්ඩක් නවත්ත බ්ලෙන්ඩ් කරන්න. මොකද ජෙලි කෑලි හිටින්න නැතුව මේක හොඳ ක්‍රීම් එකක් වගේ හරියට අර ස්මූති එකක් වගේ එන විදිහට මේක ඔගොල්ලෝ හොඳට බ්ලෙන්ඩ් කරගත්තොත් කෑලි නැතුව ඒක හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ දැන් මේ ලස්සනට බ්ලෙන්ඩ් කරගත්ත මේ ජෙලි මූස් පේස්ට් එක
මම අපි අර හදාගත්ත බේස් එක උඩට මේ විදිහට වක් කරලා දැන් අපි මේක ආපහු පැයක් විතර පොඩ්ඩක් සෙට් වෙන්න දෙනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මෙතනින් නවත්තලා මේක කෑමට ගන්නවා නම් පැය දෙකක් තුනක් හොඳට සෙට් වෙන්න දෙන්න, ඊට පස්සේ ඕගොල්ලන්ට මේක කෑමට ගන්න පුළුවන්. ඉතින් මම මේක තව පොඩ්ඩක් සරස ගන්න හිතුවා. ඒක ඔයගොල්ලෝ කැමති නම් විතරක් කරගන්න පුළුවන්. දැන් මේ විදිහට සෙට් වුණාට පස්සේ මම ඒකට අපි අර කේක් හදන්න ගන්න වියලි පළතුරු ටිකක් මේ විදිහට වටේට එකතු කරගන්න හිතුවා, කොළ පාටින්ම පොඩි ලස්සනක් ගන්න. ඉතින් ඕගලන්ට මේ වෙනුවට පළතුරු කෑලි ටිකක් මේක උඩින් තියාගන්න පුළුවන්, එහෙම නැත්නම් ස්ප්‍රින්කල්ස් ටිකක්. ඉතින් කැමති දෙයකින් මේක ඕගලන්ට සරස ගන්න පුළුවන්. මම අදහසක් විතරයි දෙන්නේ, එහෙම නැත්නම් අර කලින් කියපු තැනින්ම නවත්තලා මූස් එක වගේ මේක කෑමට ගන්න පුළුවන්. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න මේ විදිහට සරසගෙන තව ජෙලි ටිකක් මම දිය කරගෙන ඒක හොඳට නිවුණට පස්සේ මේක උඩට මේ විදිහට වක් කර ගන්නවා. ඒ ජෙලි ටික වක් කරගාදී මතක ඇතුව මේ විදිහට හැන්දක මතුපිට උදව් කරගෙන ඒක වක් කරගන්න. මොකද ඔයගොල්ලෝ කෝප් එකකින් එක පාට වක් කරන්න ගියොත් මතුපිට සිදුරු වෙලා කඩතොළු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අනිත් දේ තමයි ජෙලි මිශ්‍රණය හොඳටම නිවිලා තියෙන්න ඕන. මොකද අපේ පුඩින් එක දැන් හොඳට කූල් වෙලා තියෙන හින්දා රස්නෙ පිටින් වක් කරන්න ගියොත් ආපහු ඒක දිය වෙලා පුඩින් එක කැත වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ජෙලි ලේයර් එකත් මේ වගේ දාගෙන ඔයගොල්ලන්ට මේක පැය දෙකක් තුනක් හොඳට සෙට් වුණාට පස්සේ සීතලට රසට කෑමට ගන්න පුළුවන්. හොඳම දේ පහුවදාට ඕන නම් වගේ කලින් දවසේ රෑ හදලා තිබ්බනම් ලස්සනට ඒක හොඳට කූල් එකට සෙට් වෙනවා. මෙතන මේ විදිහට හොඳට සෙට් වුණාට පස්සේ අපේ පුඩින් එක තියෙන විදිහ මම පොඩි ස්පැචියුල එකක් හරි එහෙම නැත්නම් හීනි පිහිටුඩකින් හරි පොඩ්ඩක් මේ වගේ වටේ බුරුල් කරගන්න. අඩියටම යනකම් ඕනේ නැහැ. මොකද අපි අර පේපර් එක දාලා තියෙන හින්දා ඒක කොහොමත් ලේසියෙන් ගලව ගන්න පුළුවන්. වටේ පොඩ්ඩක් නිකන් ඉරක් වගේ ඇදගෙන ගියාට පස්සේ මම මේක ට්‍රේ එකෙන් මේ විදිහට නිදහස් කරලා අපිට ලේසියෙන්ම මේ බේකින් ෂීට් එක වටේ තියෙන ගලව ගන්න පුළුවන්. මම ඔයගලන්ට කෑල්ලක් කපලත් පෙන්නන්නම්. ඉතින් ඔයගලන්ට පේනවා සාමාන්‍යයෙන් අර මං කිව්වා වගේ නිකම්ම හදලා ට්‍රේ එකට දානවට වැඩිය, එහෙම නැත්නම් ජෙලි ටිකක් හදලා අයිස්ක්‍රීම් එක කනවට වැඩිය පොඩි උත්සාහයක් දරුවොත් මේ වගේ ලස්සන පොඩින් එකක් ඔයගලන්ට හදා ගන්න පුළුවන්. දැන් පොඩි දරුවන්ගේ වගේ කලර් තීම් එකකට ඔයගලන්ගේ බර්ත්ඩේ පාටියක් වගේ තියෙනවා නම් ඒ පාටට ඔයගලන්ට ජෙලි ගෙනල්ලා මේ විදිහට ලස්සන පොඩින් එකක් හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයගලන්ට අදහසක් ගන්න මම මේ දේවල් කිව්වේ. ඔන්න එහෙනම් ඔගොල්ලොත් හදලා බලන්න. අදත් මාත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. ඉතින් රෙසිපිස් එක දිගටම රැඳිලා ඉන්න කැමති නම් channel එක subscribe කරලා යන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඔගලගේ අදහස් කියන්න, comment කරන්න, video එක share කරගන්නත් අමතක කරන්න එපා. bell button එකත් ඔබලා තියන්න. මම video එකක් දාපු ගමන් ඔගලන්ට බලන්න පුළුවන්. එහෙනම් තවත් දවසක මේ වගේම රසවත් රෙසිපියක් අරගෙන ඔගොල්ලෝ හම්බ වෙන්න. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.